රටේ පවතින කොරෝනා ව්‍යාප්තිය හමු වේ. ඔබ ආරක්ෂා වී රටත් ආරක්ෂා කරන්න නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. ආයුබෝවන්. ළමයින් සහ කාන්තාවන් ලිංගික කටයුතු සඳහා අන්තර්ජාලය ඔස්සේ අලෙවි කරනු ලබන තවත් වෙබ් අඩවි 4ක් හඳුනාගෙන තිබෙනවා. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ ඊට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බවටයි. ගල්කිස්ස ප්‍රදේශයේදී 15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ සිද්ධියත් සමගයි මෙවැනි වෙබ් අඩවි පිළිබඳව සමාජයේ කතා බහක් ඇති වුණේ. ඉන්නෙක් වෙබ් අඩවියක නිර්මාණකරු සහ සහායක අත්අඩංගුවටගෙන මේ වන විටත් රක්ෂිත බන්ධනාගාර ගත කර අවසන්. කෙසේ වෙතත් තවදුරටත් මෙවැනි ආකාරයේ වෙබ් අඩවි හඳුනා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇති බවටයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශය සඳහන් කරන්නේ. ගල්කිස්සේදී අවුරුදු 15ක දැරියක් අපයෝජනය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් වැලිසර නාවික හමුදා රෝහලට නියුක්තව සේවය කරන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයා අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා. මෙම සිද්ධියට අදාළව දැනට මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකු ඇතුළු 32 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි අලුතින්ම අප්ලෝඩ් කරන වීඩියෝස් ගැන කලින්ම දැනගන්න බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න.